අවිලක්ෂේ මාතා ප්‍රකාශ කරලා තියෙනවා ඔහුගේ කණ්ඩායමක් සුදරම් කරලා තියෙනවා මහමැතිතුමා මේ විපක්ෂනායකවත් එක්ක සාකච්ඡා කරන්න කියලා. දැන් ඔහුත් පාර්ශ්වයක් සඳහන් කරනවා යම් කිසක් නම් කරලා තියෙනවා මේ සාකච්ඡා දෙකට කියලා. මේ සාකච්ඡාව සිදු වුණේ නැත්තම් නෑ සාකච්ඡාව සිදු වුණා මම හිතන්නේ ඔවුන් හමු වෙලා තිබෙනවා. නමුත් තවමත් අවසන් විසඳුමකට ඇවිල්ලා නැහැ කියන එක තමයි අපිට කියන්නේ. එතකොට දැන් ජනපතිතුමා තමයි සම්ධාන දතුර පිරිසත් සමග සාකච්ඡාවක් ඔබතුමා සිදු කරලා දෙනවද? නෑ අපි තාම එහෙම සාකච්ඡාවක් වෙලා නැහැ. ආරක්ෂක එනවා ප්‍රබල සම්ධානයේ ප්‍රබල මන්ත්‍රීවරුන්ට විපක්ෂයේ පැත්තේ දැඩි දෝෂාරෝපණයක් තියෙනවා. ඔවුන් ඉවත් වෙලා ආවොත් අපි ලෑසි සාකච්ඡා කරන්න කියලා මේ නම් කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා කියලා ආරක්ෂක කියනවා ඔබතුමාලා පැත්තේ. ඒක සත්‍යද? ඔව් නෑ මම ඒකයි කිව්වේ මේ රටේ ජනතාව කල්පනා කරනවා නම් එක දන එක දෙකයි කියලා ඒක ලේසි කාරණාවක් නෙමෙයි. රුසියාවේ ඉහළ පෙළේ ඇගලුම් අයතන සඳහා පිරිමි ජුකි මැෂින් ඔපරේටර් පැවැත්තු ජනජය විදේශ රැකියා කඩවත මාතර කරන. මොකද මේගොල්ලෝ එන්නේ ලොකු බැක්පැක් එකක් එක්ක. ඒ කියන්නේ පිටිපස්සේ විශාල ප්‍රසගතාවක් එක්ක මෙතන ඉන්නේ. ඉතින් ඒ නිසා මේක හොඳට කල්පනා කළ යුතුයි. මේ අයව ගන්නකොට අපිට ඒ මඩවලින් බේරෙන්න හම්බෙන්නේ නැහැ. ඕන් මෙතන විශාල දූෂිත ගනුදෙනු වලට සම්බන්ධ වෙච්ච දේශපාලන වශයෙන් දූෂණයට සම්බන්ධ වෙච්ච විශාල කණ්ඩායමක් එතන ඉන්නවා. ඉතින් ඔවුන්ගෙන් තෝරා බේරාගෙන අපිට ආණ්ඩු කර මේ සඳහන දන්න බෑ. හදනවා නම් ඒ ඔක්කොම එකතු කරලා ගන්න ඕනේ. එතකොට කොහොමද ඒව තෝර බේරගන්නේ? මේක තමයි තියෙන ප්‍රශ්නේ. ඒ නිසා අපි ඒගොල්ලෝ මං හිතන්නේ එහෙම තෝර බේරගෙන එන්න ඒගොල්ලෝ සූදානම් නැහැ. ඒගොල්ලෝ හදන්නේ මුළු පැක් එකම ඇවිල්ලා මෙතනට සම්බන්ධ වෙන්න. ඉතින් එතකොට අපිට පක්ෂයක් විදිහට මේ කාලවකවානුව තුළ අපි ගොඩනගාගත්ත කීර්තිය, ගොඩනගාගත්ත විශ්වාසය ජනතාවගේ බිඳ වැටෙන්න ඉඩ දෙන්න අපිට බෑ. ඒ නිසා එතනත් ලොකු අර්බුදයක් තියෙනවා. දේශපාලන විශාල සංඛ්‍යාවක් අසරණලා තියෙනවා. ඒක පිළිගන්න ඕනේ. ඒ කියන්නේ ඔවුන් විශේෂයෙන්ම බාර් පර්මිට් එකට වාහන වලට නැත්තම් සල්ලි වලට තමන්ගේ දේශපාලන අනාගතයේ බාර දුන්න අය බාර් පර්මිට් එකට තමන්ගේ ජීවිතය විනාශ කරගත්තා. ඉතින් ඒ අයව ගෙදර තියෙන එක ජනතාවගේ යුතුකම. මොකද හේතුව මේ අය අපි ගාවට ආවත් ආපහු වෙනත් ආණ්ඩුවකින් කතා කරොත් එහෙම අන්තිමක් ගන්න කියලා ආයිත් මේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක හරිම භයානකයි. අපි නම් බොහොම පැහැදිලිව පක්ෂයක් ගන්න තීන්දුව වලින් අපි බැඳලා ඉන්නේ. සන්ධානයක් ගන්න තීන්දුව වලින් අපි බැඳලා ඉන්නේ. අපි ඒවා කඩාකප්පල් කරන්නේ නැහැ. ඒ නිසා සමුහ ජන බල සන්ධානය තුලින් අපි ඉදිරියට එනවා නම් අපි වැඩ කරන්නේ සමුහ ජන බල සන්ධානයේ නායකත්වයත් එක්ක සහ අපේ සන්ධානයේ ඉන්න නායකිනුත් එක්ක. ඒ හැර පුද්ගලික තීන්දුව අපි කිසි විදිහක ගන්නෙ නැහැ. ඒ නිසා මේ අය ගැන අපිට තියෙන විශ්වාසය වඩා වැඩිලා තියෙන්නේ. මොකද වුන් එක පක්ෂකින් ඉඳලා ඒ පක්ෂවල තීන්දුව අහන්නේ නැතුව ගිහිල්ලා වෙනම ආණ්ඩුවට උදව් කරලා බාර් පර්මිට් වලට මුදල් වලට ෂෙඩ් වලට මෙන්න මේවට උදව් කරපු අය. ඉතින් ඒ අයව එවැනි අවස්ථාවාදී දේශපාලන අවස්ථාවාදීන් නිට්ටාවටම සුව වෙන්නේ ඒ අයව ගෙදර තිබ්බොත් පමණයි. ඉතින් ඒක මේ රටේ මහ ජනතාව කළ යුතුයි. නැත්තම් වෙන්නේ ආපහු නැවත ඒගොල්ලෝ මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා තමන්ට රිසිසේ මේ ක්‍රියාදාමය කරනවා. ඒ නිසා අපි ගෞරවයෙන් ඉල්ලනවා මේ රටේ ජනතාවගෙන් මෙවැනි දූෂිතයන් මෙවැනි අය කරුණා කරලා මේ මැතිවරණයෙන් පරාජයපත් කරන්න. මොකද ඔවුන් පාර්ලිමේන්තුවට එවන්න සුදුසු අය නෙමෙයි. ඔවුන් ඉඳ තමයි පාර්ලිමේන්තුව මෙච්චර විනාශයකට ලක් වුණේ. අපි 225 මේ වගේ වැඩ කරපු 50ක් 100ක් ඉන්නවනම් 225 මෙනුම් ගන්න ඕනේ. ඒක නිසා අපි සූදානම් නැහැ ඒ මඩ අපේ ඇඟවල තවර ගන්න. සොඳුරු මතක සමග සෑමදා රසවත් වෙන්න සන් නූඩ්ල්ස් රසවතුන්ටමයි. ඒ වගේ තමයි ඔබතුමා පොගිය මාධ්‍ය අංගවල සඳහන් කරා ඊළඟ ඡන්දය තමයි අපේ ජිලා වැඩසටහන් පක්ෂේ නාස් කරන ඡන්දය කියලා. දැන් මොකද අපේ ඔවුන් දැන් මේ මැතිවරණෙත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි යම් ප්‍රමාණයක් අපේ හැම දිස්ත්‍රික්කෙම වගේ අපි ඉදිරිපත් කරනවා. ඉතින් ඒක ජයග්‍රහණය කරගන්න එක අපේ යුතුකමක් විදිහට අපි දකින්නේ. ඉතින් ඊට අමතරව දැන්ට මේක නඩු ගණනාවක් තිබෙනවා උසාවියේ. මේවා අවසන් කිරීම තමයි ඊළඟ කාර්යභාරය බවට පත් වෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒකත් ඊළඟට අපිට කළ යුතු කාර්යභාරයක් කියලා අපි දකිනවා. ඔය ලංකාවේ තමයි මේ විශ්වාසයට මම හිතන්නේ 80 ගණන් මේ
ඇස පරගතාන විශ්‍රාම්මට පොහද මේ සම්බන්තින් මොක අනිතක තමයි දැන්ව අපි දන්න රාජ්‍ය සේවයක වසර තියක් තිස් පාක් සේවය කරල තමයි ඔක විශ්‍රාමටලවන ජනතාව මත ඇතින වසර පහක් පාලමින් හිටිය අවස්ථාවම විශ්‍රාමවට සම්බන්ධ මතේ ඔමෙමයි ඇතරම මේක වසර පහක් කියල දාද විච්චය දැම් වසර දහයක් දක්වා වැඩි කල තියෙන පහනමේ දැන්තියෙන් එතකොට මේ අනුව ගත්තම අවුරුදු 10ක් පාර්ලිමේන්තුව අඛණ්ඩව හිටියොත් තමයි විශ්‍රාමයට පොකට හිමිකම් කියන්නේ. මතක තියාගන්න ඕනේ කාරණේ තමයි මේක බොහොම හොඳ සටන් පාඩයක් වුණාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාමයට ඔබ අවශ්‍ය කරනවායි කියලා අපි ඇස් දෙකෙන් දැකලා තියෙනවා. සමහර මන්ත්‍රීවරු බෙහෙත් ටික ගන්න සල්ලි නැති මන්ත්‍රීවරු ඉන්නවා. විශාල ප්‍රමාණයක් මොකද ඒගොල්ලෝ මේ 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 මෑත කාලිනේ මේ හොරගම් කළා හම්බ කරපු මේ 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 මිනිස්සු හොරුව ඉන්න පුළුවන් පාර්ලිමේන්තුවේ. නමුත් ඇත්ත වශයෙන්ම අවංකව මිනිස්සුන්ට සේවය කරපාය. ඒ කියන්නේ මේක ඇවිල්ලා සමාජ සේවය. මේකේ හම්බ කරන්න කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම ඒ වගේම ඔවුන් වෙන ජොබ් එකක් කරන්නෙත් නැහැ. ඔවුන් තමන්ගේ ෆුල් ටයිම් නැත්තම් මුළු කාලෙම කැප කරන්නේ සමාජ සේවය සඳහා. ඉතින් මේ වගේ අය රස්සා කරන්නේ නැතුව පණියෙන් තමයි ඔවුන්ගේ මේ දේශපාලන කටයුතු කරන්නේ. ඒ වගේ පිරිසකගේ මේ විශ්‍රාමයට වහෝසි කරනවා කියන්නේ මම හිතන්නේ අති විශාල ප්‍රමාණයක් ඉනවා පාර්ලිමේන්තුවට එනවා අය. ඒ අයට කිසිම ආදායම් මාර්ගයක් නැහැ. ඔවුන්ට තිබෙන එකම ආදායම් මාර්ගය මේ හම්බෙන මේකෙන් මේ ලක්ෂ 3-4ක් හම්බෙන්නේ නැහැ. හම්බෙන්නේ රුපියල් 25000ක් හෝ 30000ක් විතර ප්‍රමාණයක්. ඒතර මේකෙන් තමයි ඔවුන් බෙහෙත් ගන්නේ. මේකෙන් තමයි ඔවුන් සමාජලවට තමන්ගේ කඩදුලික් කරගන්නේ. එවැනි කරන විශාල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සංඛ්‍යාවක් ඉන්නවා විශ්‍රාම ගත්ත අය වයසක අය. ඉතින් මේ අයටත් මේකෙන් විශාල බලපෑමක් සිද්ධ වෙනවා. මේ සම්බන්ධව ජනාධිපතිතුමා විදිහට අමසනාගමතුමා කිව්වා වගේ නෙමෙයි මේක කරනකොට සිද්ධ වෙන තත්ත්වයන් පිළිබඳවත් කරුණා කරලා හිතන්න කියන එක තමයි අපිට කියන්නේ. ඔව් අවසාන වශයෙන් අහන්නේ මේ දැන් බැරි වෙලා තොපොත් විපක්ෂයේ තියෙනවා කිසිම චෝදනාවක් නැති නොලබු බොහෝ අය ඉන්නවා. මේගොල්ලන්ට කිව්වොත් එහෙම ආරාධනා කරොත් ජනතා විමුක්ති පෙරමුණ ඇවිල්ලා මෙහෙම මන්දී පක්ෂේ ඉද්දි මෙහෙම ඇවිල්ලා මෙතුමා බාරගෙන කටයුතු කරන්න මම සූදානම්ද? එහෙම කරන්න බෑනේ. මොකද ඒක පක්ෂයක් විතර ගන්න ඕනේ තීන්දුවක්. කිසි වෙලාවක අපි සූදානම් නැහැ. පක්ෂයක් විදියට වැඩ කරනවා විනා පුද්ගලිකව ගිහිල්ලා එක එක ආණ්ඩුවල හැමදිකම් ගන්න. ඒක අපිට අපි සූදානම් නැහැ ඒකට. පක්ෂ විදියට සම්දාන විදියට අපි එකතු වෙලා සාකච්ඡා කරනවා නම් පොදු ජාතික ආණ්ඩුවක් හදමු කියලා ඒ වෙලාවේදී ඒ පක්ෂත් එක්ක සාකච්ඡා කරලා ගන්න තීන්දුවට අපි එකඟ වෙනවා. ඒ අර පුද්ගලිකව කිසි වෙලාවක අපි එහෙම තීන්දුව ගන්න බලාපොරොත්තුවක් නැහැ. ජපන් භාෂා ද්විත්ව පරීක්ෂණ සමත්තුවන් සඳහා පුහුණු පුහුණු රැකියා රසක් ජනජය විදේශ රැකියා කඩවත මාතර හොරණ දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයා සත්මත් කරන්න කියා. දැන් එයා මේ නව සම්දානට එක්ක වෙනවද? නෑ එයා මං හිතන්නේ අපිත් එක්ක සම්බන්ධ වෙයි කියලා. මොකද එයා විශේෂයෙන් බලනවා මං හිතන්නේ පොදු ජන එක්සත් පෙරමුණ යටතේ පුටුව යටතේ මං හිතන්නේ තරම් කරන්න යම් සන්ධානගත වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඊට අමතරව එක්සත් ජාතික පක්ෂය අලිය ලකුණෙන් තරම් කරනවා. ඉතින් මම ඉල්ලන්නේ ජනතාවගෙන් කරුණා කළ මේ අය අතරින් හොඳ මිනිස්සු ටික එවන්න. හොරු මංකොල්ලකාරයෝ පාර්ලිමේන්තුවේ එයාට මෙයාට හැමදාම හැමතිකම් ගත්ත අය මේ අය ගැන කරුණා කළ ඔබතුමාලා නිවැරදි තීන්දුවක් ගන්න කියන කාරණේ තමයි අපිට කියන්න තියෙන්නේ. ඔව් ඉතින් අපේ බෞතර බලයක් අපිට ගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. මොකද හේතුව මම කලින් කිව්වා වගේ විශේෂයෙන්ම සමුජ ජන බලවේගයේ ඡන්ද සංඛ්‍යාවත් එක්සත් ජාතික පක්ෂයට ගිය රනිල් වික්‍රමසිංහ මහත්මයා ගත ජන සංඛ්‍යාවත් එකතු කරොත් මං හිතන්නේ ඒ එකතු වීම තුළ ඒ අපිට ඒක එළියට ගන්න පුළුවන්. ඒ ඒ අග්‍රාමාත්‍ය ධූරය ලබා ගැනීම සඳහා වන සරණට අපිට යන්න පුළුවන්. නමුත් ජනතාව සමහරව විශ්වාස කරනවා මේ දෙගොල්ලෝ එකට එකතු වෙන්න කියලා. එතකොට එළියේ නොම්බර විදියට ගණන් කෙරුවට ලක්ෂ 22ක් රනිල් වික්‍රමසිංහ මහත්මයාට ලක්ෂ 47ක් සෛත්‍යවදාස මහත්මයාට මේ දෙක එකතු කරපුවාම හරි කියලා එළියෙන් 1:2 එකතු කරපුවාම 1:1 එකතු කරපුවාම 2 කියනවා වගේ එළියෙන් එකතුව කතා කරාට මේක ඇතුළේ විශාල අර්බුද ගන්නක් තියෙනවා. මොකද හේතුව මේක අන්ත දූෂිතව ඉන්නවා. මේ දූෂිතවත් එක්ක අපිට තව ගමනක් යන්න බෑ. විශේෂයෙන් සමජන බල සම්දාන සමජන බලවේගයේ සායි සම්දානයට
අපි සූදානන් නෑ දූෂිත දැන් එක එක විනාඩියක්වත් මේ ආණ්ඩුකරණය සඳහා ඉඳගන්න. ඒ නිසා මේ කාරණය මත සමහර අය හිතනවා නම් අපි මේක අතෑරියා, සමාජ ජන බල සන්ධානයේ මේක අතෑරියා බලන්න දිනන දිපිච්ච වෙලාව කල්පනා කරන්නේ නැහැ කියලා මතක තියාගන්න. එක ධන එක දෙක කියලා එකතු කරන්න පුළුවන් වුණාට එළියේ මේ අභ්‍යන්තර විශාල ප්‍රශ්න ගන්නවක් තියෙනවා. මොකද මේ අය මේ ඡන්දෙ දුන්නේ ලක්ෂ 22ක් ආණ්ඩුවේ පිරිසකට, අපිට ඡන්ද දුන්නේ විපක්ෂයට. ඒතර විපක්ෂයයි ආණ්ඩුවයි එකතු කරගන්න පුළුවන්ද කියන කාරණේ වෙනම තියෙනවා. ඒ නිසා අපි කල්පනා කරනවා එහි ඉන්න හොඳ මිනිස්සු සහ එහි ඉන්න ජනතාවට අපි කියනවා ඔබගෙන් අපි ගෞරවයෙන් ඉල්ලනවා සමුජ ජන බල සන්ධානය පාර්ලිමේන්තුවේ අති බහුතරය ලබා ගැනීම සඳහා වන ඒ ශක්තිය අපිට ලබා දෙන්න කියලා මේ රට ගොඩනගන ක්‍රියාදාමය අපි පාර්ලිමේන්තුව ඇතුලේ බහුතර බලයක් සහිත ආණ්ඩුවක් සහිතව අපි මේ වැඩේ කරන්න. එක්සත් ජාතිපක්ෂ නායකයා ඡන්ද දීලුවේ නැතත් පක්ෂයේ නායකයා වෙලා සිටින තාක්කල් සමුජ ජන බලගේ කැමැත්ත පළ කරනවද එතුමාත් එක්ක සම්දානගත වෙන්නේ? ඔයද ඇත්තටම දැන් තවදුරටත් රයිල් වික්‍රමසිංහ මැතිතුමා මේ පක්ෂය නායකත්වය දරනවා කියන්නේ ඇත්තටම මේ පක්ෂය තවත් විනාශම වෙලා යන්නේ එක. මොකද හේතුව පළ මං දිගින් දිගටම මම කතාවල කියපු කාරණය තමයි ලංකාවේ පළවෙනි වතාවට අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් පැරදිලා ගෙදර යන්නේ. දෙවන ජනාධිපතිවරයා ජනාධිපතිවරයෙක් පැරදිලා ගෙදර යන්නේ. ඉතින් ඒ නිසා තවදුරටත් ඔහුට සදාචාරාත්මකයි තියෙකුත් නැහැ. ඒ වගේම මේ එක්සත් ජාතික පක්ෂය තවදුරටත් විනාශ කරන්න ඔහුට අයිතියකුත් නැහැ. ඒ නිසා කාට හරි එක්කෙනෙකුට අලුත් එක්කෙනෙකුට මේක බාර දීලා කරුණා කළා මේ මේ මෙතනින් ඉවත් වුණොත් හොඳයි කියන එක අපි කියන්නේ. ඔහු එතන ඉන්න තුරු අපිට මං හිතන්නේ කතා කරලා තවදුරටත් එකතු වෙන්න පුළුවන් වෙයි කියලා.